බොන්ඩුවෙකු තේ tuition.lk වෙබ් අඩවිය සඳහා ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙම වෙබ් අඩවිය තුලින් ඔයාලට 6 සිට 11 දක්වා සියලුම විෂයන් වලට අදාළ සියලුම පාඩම් ආවරණය වෙන පරිදි ප්‍රශ්න සහ ඒවට අදාළ පිළිතුරු ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් අපි මේකෙදි සාකච්ඡා කරනවා past papers නැත්නම් පසුගිය ප්‍රශ්න පත්‍රවල තියෙන ප්‍රශ්න සහ පිළිතුරු. අපි මම කරන්නේ සෞඛ්‍ය විෂය ධාරාව. සෞඛ්‍ය සහ ශාරීරික අධ්‍යාපනය. මේ සෞඛ්‍ය සහ ශාරීරික අධ්‍යාපනය. මේ සෞඛ්‍ය සහ ශාරීරික අධ්‍යාපනය කියන පේපර් එක හැදිලා තියෙනවා ප්‍රශ්න පත්‍ර දෙකකින්. පළවෙනි කොටස සහ දෙවෙනි කොටස. අපි පළවෙනි කොටසේ MCQs නැත්නම් බහුවර්ණ ප්‍රශ්න. අපි බහුවර්ණ ප්‍රශ්න හතලිහක් ඔයාලට හම්බ වෙනවා මේ සඳහා. එකකට ලකුණු 40 ගානේ ඔයාලට ලකුණු 40ක් ලැබෙනවා. MCQ සඳහා බහුවර්ණ ප්‍රශ්න සඳහා මේකෙදී බහුවර්ණ කියන්නේ ඔයාලට උත්තර හතරක් ලැබෙනවා එක වගේම උත්තර මේ උත්තර වලින් හරි උත්තරේ નિවරදිව ඔයාලා හොයලා ඉරි ගන්න ඕනේ. ඒ වගේම අපි යමු දෙවෙනි ප්‍රශ්න පත්‍රයට. මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 7කින් සමන්විතයි. ප්‍රශ්න 7කින් සමන්විත වෙනවා දෙවෙනි ප්‍රශ්නේ. ඒකත් ඒකේ පළවෙනි ප්‍රශ්නය. පළමු වන ප්‍රශ්නය අනිවාර්යයි. අනිවාර්යයි. පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයි. මේ ප්‍රශ්නේ සඳහා ඔයාලට ලකුණු 20ක් ලැබෙනවා. ලකුණු 20ක්. මේ ප්‍රශ්නේ තුල තියෙනවා පුතේ ප්‍රශ්න අනු කොටස් 10ක්. අනු කොටස් 10ක් තියෙනවා. අනු කොටස් 10ට තමයි මේ ලකුණු 20 අයිති වෙන්නේ. මේක බොහෝ වෙලාවට සෑදිලා තින්නේ 10 සහ 11 කියන වසරවල පළවෙනි පාඩමේ. සෞඛ්‍යවත් ජීවත් වෙමු කියන පාඩමෙන් තමම පළවෙනි ප්‍රශ්නේ බොහෝ විට ඇදලා තින්නේ. නමුත් පළවෙනි ප්‍රශ්නේ තුල අනු කොටස් මේ 10 තුල තියෙනවා අනෙකුත් පාඩම් වලට අදාළ ප්‍රශ්න. මම කැමති ඊළඟ ප්‍රශ්න ටිකට යන්න. ඊළඟ ප්‍රශ්න ප්‍රශ්නාංක 2 ඉඳන් ප්‍රශ්නාංක 7. ප්‍රශ්නාංක 2 ඉඳන් ප්‍රශ්නාංක 7 නැවත කොටස් 1කට සහ කොටස් 2 ලෙස කොටස් 2කට මේ විදිහට වෙන් වෙනවා. පළවෙනි කොටසේ ඔයාලා ප්‍රශ්න දෙකක් තෝරගන්න ඕනේ. දෙවෙනි කොටසින් ප්‍රශ්න දෙකක්. පළවෙනි කොටසින් ප්‍රශ්න දෙකක් සහ දෙවෙනි කොටසින් ප්‍රශ්න දෙකක් තෝරගත්තාම ඔයාලට මේකට ලකුණු 20ක් සහ දෙවෙනි කොටසට ලකුණු 20ක් හම්බ වෙනවා. මෙතන ලකුණු 40යි. පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 20යි ලකුණු 60යි දෙන්නේ මේ විදිහට. දෙවෙනි ප්‍රශ්නේ පොඩි විශේෂත්වයක් තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේ ඔයාලා බලන්න 7වෙනි ප්‍රශ්නය. මෙන්න මේ 7වෙනි ප්‍රශ්නය මම පොඩ්ඩක් සුවිශේෂී කරේ. හැම අවුරුද්දකම මේ 7වෙනි ප්‍රශ්නය හැදිලා තියෙන්නේ ක්‍රීඩා සම්බන්ධයෙන්. කෙනෙකුට ලකුණු ගන්නවා නම් අනුමාන කරලා ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක් මේ. මොකද මෙතන ක්‍රීඩා වර්ග තුනක් අපි සඳහන් කරනවා. පළවෙනි දේ තමයි netball. volleyball. සහ පාපන්දු නැත්නම් football. අත්පන්දු, දැල්පන්දු සහ පාපන්දු කියන මේ තුන ඔස්සේ තමයි මේ 7වෙනි ප්‍රශ්නේ සැකසීලා තියෙන්නේ.
මේ හත්වෙනි ප්‍රශ්නේ ඔයාලට හැම අවුරුද්දකම මෙන්න මේ ප්‍රශ්න තුනෙන් තමයි නැත්නම් මේ ක්‍රීඩා තුනෙන් තමයි ප්‍රශ්න හැදිලා තියෙන්නේ. එතකොට ඔයාලට මේක ක්‍රීඩාවක් ගැන විතරයි අපි ලියන්නේ. මේ ප්‍රශ්න තුනටම නෙමෙයි හත්වෙනි ප්‍රශ්නේ අනු කොටස් තුනෙන් එකයි අපි තෝරගන්න ඕනේ. අපි netball නම් netball පිළිබඳ පාඩම් කරගෙන ආවිලා ඒකට අදාළ ප්‍රශ්නෙට උත්තරේ ලියනවා. මේ විදිහට තමයි අපේ ප්‍රශ්න පත්‍රය සැකසීලා තියෙන්නේ. ඔයාලට ලකුණු 100ක් 100 හැදිලා තියෙන බහුවර්ණ ප්‍රශ්න 40 සහ දෙවෙනි කොටසේ ප්‍රශ්න 5කට ලකුණු 60ක් සඳහා. අපි ඊළඟ වීඩියෝ එකෙන් මම කතා කරන්න සූදානම් එක එක අවුරුදු වල මොනවද අපිට ඇවිල්ලා තියෙන ප්‍රශ්න සහ ඒවට කොහොමද අපි පිළිතුරු ලියන්නේ කියලා.